ආයුබෝවන් යාළුවනේ, අපි නැවතත් හම්බුණා ඒ ප්ලස් ලයිෆ් අපේ චැනල් එකත් එක්ක. ඉතින් ආදරයෙන් පිළිගන්නවා ආලව. මම කලින් වීඩියෝ එකේදී කරා කොහොමද අපි ස්ක්‍රීන් එකක් අපේ ඩිස්ප්ලේ එක රෙකෝඩ් කරන්න කියලා. එතකොට මම අන්තිමේදී පොරොන්දුක් වුණා කොහොමද zoom in zoom out කරන්න අපේ ඩිස්ප්ලේ එක, අපි කොහොමද මේකේ drawing එකක් කරන්න text එකක් දාන්න කොහොමද කියලා දෙනවා කියලා. ගොඩක් කට්ටිය සමහරට දන්නාදී මම මේක කරන්නේ. දන්නේ නැති කට්ටියට කවුරු හරි කෙනෙක් කිසියම් දෙයක් දැනගැනීම මේ පරමාර්ථයෙන් තමයි මම මේක දාන්නේ. හරි. අපිට net එකේ search කරලා බලුවොත් ගොඩක් softwares තියෙනවා අපිට download කරගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඒ වුණාට මම ඔයාලට කියන software එක මේක හරිම tight software එකක්. මේක zoom in කියන software එක තමයි මම මේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. මේ software එක හරිම light. මේ තියෙන software එක මේකේ download link එක මම මෙතනින් පල්ලෙහා ඔයාලට ගෙනත් දීලා තියෙනවා. මේකේ බලන්න මේකේ size එක බලන්න, මේකේ size එක kilobyte 917ක් තියෙන්නේ. එතකොට මේක අපිට කරන් තියෙන්නේ මේක අපිට download කරගන්න තියෙන්නේ. ඉතාම සුළු වැඩක් තියෙන්නේ. කට්ටිය ගොඩක් හිතනවා මේක ලොකු වැඩක් වෙන්න ඇති කියලා. මෙතන download වුණා, අපි ඒක extract කරගමු. හරි, මෙතන extract වුණා. මේක extract වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මෙතන තියෙනවා zoom it 24 කියලා ෆයිල් එකක්. හරිද? එතකොට අපිට කරන් තියෙන්නේ මෙන්න මේ zoom it 24 කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න එක විතරයි. එතකොට ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ window එකක් අපිට එනවා. මොනවද මේ window එකේ තියෙන්නේ කියලා අපි බලමු. මේක zoom කරන්න ඕන ප්‍රමාණය, live zoom, drawing type ඔයාලා ටිකක් වෙලා වරගෙන මේක හොඳට කියවන්න. මේක හොඳට කියවුවාම මේක short keys ඔක්කොම තියෙනවා. කොහොමද අපි මේක කරන්න ඕනේ කියලා අපිට ඕනනම් short keys ටිකක් වෙනස් කරගන්න පුළුවන්. හරි. දැන් මම එහෙනම් ඔයාලට කියලා දෙන්නම් මේකේ තියෙන short keys මොනවද කියලා. ඔයාලට මට මතක තියෙන විදිහට, ඒ වුණාට ඔයාලත් මේක මතක තියාගන්න. හරි, දැන් අපි බලමු. ඔයාලා දැක්කම මේක මේක අපි ක්ලෝස් කරාම මේක පල්ලෙහාට යනවා. මිනිමයිස් වෙන්න ටාස්ක්බාර් එකේ තියෙනවා. අපි බලමු දැන් මේකෙන් කොහොමද zoom කරගන්නේ කියලා. අපිට ඕන window එකට ගිය හැකි zoom කරගන්න ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ control key එකයි number 1 එකයි ඔබනවා. මෙන්න control එකයි number 1 එකයි ඔබවහම මෙන්න මේ විදිහට අපිට ඕන විදිහට zoom කරගෙන ඕන තැනකට යන්න පුළුවන්. zoom එක නැති කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එක්ක escape key එක බන්න. එතකොට zoom නැති වෙනවා. ආපහු zoom කරන්න ඕන නම් control 1යි 1යි ඔබන්න. එතකොට මේක zoom නැති කර ගන්න ඕන නම් ආපහු ඔය right click එකේ ඔබවත් zoom නැති වෙනවා. හරි, දැන් මම zoom කරන mode එකට එනවා. දැන් zoom in mode එකේදී control 1යි 1යි ඔබනවා. හරි, දැන් හිතන්න මම මෙතන zoom එකට ගිහිල්ලා මට මෙතන මොනවා හරි draw කරන්න ඕනේ. මට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙතන zoom එකට ගිහිල්ලා මම mouse point එකේ left click එක ඔබනවා. එතකොට ඔයාලට පේනවා මෙතන පොඩි cursor එකක් එනවා, circle එකක් විදිහට. මේ වලට පේන්නේ මම ඒක draw කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක අදිනවා, ඇඳෙනවා. මම ඉස්සෙල්ලාම කියලා දෙන්න කොහොමද මේකේ colors මාරු කරගන්න කියලා. අපිට colors පුළුවන් red, yellow, pink, green, blue. ඔය කියන colors ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට කරන්න ලොකු දෙයක් නැහැ. මේ pink color එක මෙහෙම තියෙනවා. ඔයාට red color එක ඕන නම් නිකම්ම R අකුර R key එක press කරන්න. එතකොට ඔයාට red color එක එනවා. ඔයාට yellow color එක ඕන නම් Y අකුර click කරන්න, yellow color එක එනවා. ඔයාට green color එක ඕන නම් G අකුර click කරන්න, green color එක එනවා. ඔයාට එතකොට blue color එක ඕන නම් B අකුර click කරන්න. එතකොට ඔයාට blue color එක එනවා. ඔයාට මොකක් හරි දෙයක් මෙතන වැරදුනා නම් අපි normal කරන undo කිරිල්ල විදිහට control එකයි set එකයි කරාම එකින් එක අපිට ඔය දැන් reverse කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔක්කොම එකසරේ ඉරේස් කරන්න ඕන නම් නිකන් E අකුර ඔබන්න ඉරේස්. එතකොට ඔක්කොම ඒ ටික ඉරේස් වෙලා යනවා. දැන් මම එක ආපහු මොන හරි යන්දොත් එහෙම මට එක්ක ඉරේස් කරන්න පුළුවන්. දැන් මම කරනවා escape. escape කරොත් මං කෙලින්ම අර zoom කරන window එකෙන්ම එළියට යනවා. හරි, මම බලමු දැන් මේ zoom කරලා කරන්නේ කොහොමද කියලා එක තමයි පෙන්වන්නේ. එතකොට මම ආපහු zoom කරනවා control A ඔබනවා. එතකොට මේ තියෙන්නේ අපි zoom කරලා තියෙන එක. දැන් මම මෙතෙන්ට ගිහිල්ලා මට දැන් මම ඕන් left click එකක් ඔබනවා. හරි, මයි cursor එකගෙනවා. කොහොමද අපි මේ cursor එක center කරගන්නේ? මේ cursor එක center කරගන්න ඕන ඔයා space bar එක බලන්න. එතකොට අපේ screen එකේ මැදට cursor එක යනවා. අපව වෙන්නම මම මේක උඩට ගිහින් තියෙනවා. මම නිකන් space bar එක ඔබනවා. එතකොට automatically මේක මේ
ස්ක්‍රීන් එකේ සෙන්ටර් එකට එනවා. හරි. ඊට පස්සේ මම කියලා දෙනවා කොහොමද ලයින් එක අදින්න. අපි මෙහෙම ලෙෆ්ට් ටේ එක ඔබාගෙන ප්‍රෙස් කරගෙන අපිට ඕන විදිහට මේකේ ඩ්‍රෝවින් එක කරගන්න පුළුවන්. අපිට ස්ට්‍රේට් ලයින් එකක් ඕන නම් අපිට ස්ට්‍රේට් ලයින් එකක් ඕන නම් shift key එක ඔබාගෙන අපි මෙහෙම අදිනවා. එතකොට අපිට ලයින් එක ස්ට්‍රේට් අඳ ගන්න පුළුවන්. මේ තියෙන්නේ අන්න ඔය විදිහට ලයින් එක ස්ට්‍රේට් අඳ ගන්නවා. එතකොට මම කලර් එක වෙනස් කරනවා. අපිට එක්ලිප්ස් එකක් අඳ ගන්න ඕන නම් නැත්නම් සර්කල් එකක් අඳ ගන්න ඕන නම් ටැප් කී එක ඔබාගෙන මේ විදිහට අන්නවම ස්ක්‍රිප්ට් එකක් අඳ ගන්න පුළුවන්. එතකොට ඔයාට රෙක්ටැන්ගල් එකක් අඳ ගන්න පුළුවන් නම් ඔයා යූස් කරන්න ඕනේ කන්ට්‍රෝල් කී එක. මම කන්ට්‍රෝල් කී එක ඔබාගෙන ඔයාලට මොකද්ද ලකුණු ගන්න ඕනේ මම හිතන්නේ මේ ඉන්බොක්ස් කියන එක ලකුණු ගන්න ඕන. අන්න මම රෙක්ටැන්ගල් එකක් විදිහට G එක ලකුණු ගන්න අන්න ඔය විදිහට රෙක්ටැන්ගල් එකක් විදිහට මම පාවිච්චි කරනවා කන්ට්‍රෝල් එකයි මවුස් එකේ ලෙෆ්ට් එකයි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මොකක් හරි වැරදි තව වැදගත් දෙයක් තමයි ඇරෝ කී එක. ඇරෝ එකක් අදින්න ඕන නම් ඔයා කන්ට්‍රෝල් එකයි shift එකයි ඔබාගෙන ඇරෝ එක මෙහෙම අදින්න. අපි හිතමු දැන් අපි green select කරගන්න control shift ඊට පස්සේ mouse එකේ ඇරෝ එකක් අදින්න. ඔයාට ඕන දෙයකට ඒ දෙක ඔබාගෙන ඇඳනවා. ඔයාට ඇරෝ එකක් ලස්සනට අඳගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට ඉස්සෙල්ලා කිව්වා අන්ඩු කරන්න ඕන නම් control z එක ඔබන්න. එතකොට එකින් එක අන්ඩු වෙනවා. ඔයාට ඔක්කොම එකසරේ ඩිලීට් කරගන්න ඕන නම් ඉරේස් කරගන්න ඕන නම් E එක ඔබන්න. එතකොට ඔක්කොම ඉරේස් වෙනවා. මේ window එකෙන් ඔයාලට යන්න ඕන නම් escape එක ඔබන්න. එතකොට ඔයාට ඒ window එකෙන් ගිහ හැකියි. ඊට පස්සේ මම කියන්න යන්නේ ඔයාට මොකක් හරි කාට හරි දෙයක් කියන්න දෙනවා. මොකක් හරි එකක් ස්ක්‍රීන් එකේ ටයිප් කරගන්න ඕනේ. ඔයාට solid color එකක් ඕන නම් ඔයාට white color හරි black color හරි එකක් ඔයාට solid color එකක් ස්ක්‍රීන් එකේ ගන්න පුළුවන්. ඒකට වෙන මොකක් කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ control එකට යන්න. අපිට මේ zoom කරන window එක එනවා. ඊට පස්සේ W අකුර ඔබන්න. W අකුර ඔබවහම අපිට එනවා window එකක් තනිකරම screen එක white. මේ white එකේ අඳින්න, කපන්න ඕන දෙයක් කරන්න මේක පුළුවන්. එතකොට ඔයාට මේ ටික අයින් කරන්න ඕන නම් ඔයා E එක ඔබන්න. ඒක erase වෙනවා. ඊට පස්සේ ඔයාට black background එකක් ඕන නම් ඔයා කෙලින් key එක ඔබන්න. එතකොට ආන මේ කියන්නේ මේ black එකක්. එතකොට ඔයාලට කාට හරි පාඩමක් කියලා දෙන්න ඕන නම් මේක ඔයාලට ඕන විදිහට කරන්න පුළුවන්. එතකොට ඔයාලට මම දැන් blue color එක select කරගන්නවා. ඔයාලට මේක මොන හරි දෙයක් ලියන්න ඕනේ. ඔයාලට text එකක් දාන්න ඕනේ. text එක දාන්න මොකද කරන්න ඕනේ? ඔයා ඉස්සෙල්ලාම ඔබන්න T අකුර. මෙහෙමම තියෙද්දි T අකුර ඔබන්න. එතකොට T අකුර ඔබුවාට පස්සේ මේ ඔයාට ඕන දෙයක් මේක ටයිප් කරගන්න පුළුවන්. අන්න මම දැම්මා ශ්‍රී ලංකා. අන්න ඔය විදිහට අපිට ඊට පස්සේ මේකින් escape වුණොත් ආපහු escape එක ගොහම මේ මෙන්න මේ cursor point එකට යනවා. අපි ඊට පස්සේ color එක වෙනස් කරන්න ඕන. අපි yellow වන්න yellow එක. ඊට පස්සේ දැන් ආපහු ඔයා text එකක් දාන්න ඕන. ඒ cursor එක ඕන දැන්ට අරන් ගිහිල්ලා T අකුර ඔබන්න. ඊට පස්සේ අපිට ඔය විදිහට ටයිප් කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මේකේ තියෙන ඉතින් විශේෂත්වය. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ ඕන දැන් අපි මම මේකෙන් අයින් කරනවා, ඉරේස් කරනවා. හරි මම මේකට යනවා. මේකේ thickness එක වැඩි කරගන්නේ කොහොමද? දැන් දන්න දැන් ඔයාලට මේ mouse point එක ලොකු වැඩි. මොකක් හරි අඳහම ලොකු වෙනවා කියන්නකෝ. ඔයාලට කරන්න තියෙන්නේ control එක ඔබාගෙන control key එක ඔබාගෙන මේ mouse එකේ wheel එක scroll down up කරන්න මේ. මම මේක ලොක් කරනකොට මට මෙච්චරක් විතර ලොකු thickness එකක් එන point එකක් හම්බ වෙනවා. මම මේක පොඩි කරාම පොඩිම කරාම මේ වගේ චූටි ඉරක් එන එකක හම්බ වෙනවා. දැන් ආද තේරෙනා නේද දෙකේ වෙනස? මේ වගේ පොඩි එකක් එන එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේක ලොකු කරලා ලොක් කරලා ලොක් කරලා මට ලොකු එකක් ගන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි මේක ඇත්තටම කියලා දෙන්න කියලා තියෙන්නේ. ඔයාලට මේක නිකන් ඔයාලා දිගටම පාවිච්චි කරගෙන යනවනම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි මම මේක අයින් කරනවා. ඊට පස්සේ මම මේ කිව්වේ අපි zoom in කරන්න කොහොමද කියලා. zoom in කරලා කරන දෙයක් ගැන. දැන් ඔයා හිතන්න ඔයාට මේක zoom in කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට මේකේ මොන හරි දෙයක් ලියන්න ඕනේ. එතකොට මේකේ ඔයාට මොන හරි දෙයක් ලියන්න ඕන නම්
ඉස්සල්ල සූම් ඉන් කරන්න ඔයා කන්ට්‍රෝල් එකයි අංක එකයි බුවනේ. දැන් මේක වැඩ කරන් තියෙන්නේ කන්ට්‍රෝල් එකයි නම්බර් 2 ඔබන්න. එතකොට මේ කර්සර් එක මේ විදිහට එනවා. එතකොට මේ ස්ක්‍රීන් එක ඔයාලට සූම් වෙන්නේ නැහැ. ඒ අපේ තියෙන ස්ක්‍රීන් එකම තමයි තියෙන්නේ. අපිට කන්ට්‍රෝල් එකෙන් මේක හදා ගන්න පුළුවන් පොයින්ට් එක අර විදිහම තමයි. රෙක්ටැන්ගල් එකක් හදන්න ඕන නම් කන්ට්‍රෝල් එකේ ඔන්න රෙක්ටැන්ගල් කන්ට්‍රෝල් එකයි මවුස් එකයි. ඔයාට ස්ට්‍රේට් ලයින් එකක් ඕන නම් shift එකයි මවුස් එකයි. එතකොට ඔයාලට මුකුත් ඕන නැතුව නිකන් ඕන නම් මෙහෙම නිකන් ඉරක් ඇඳ ගන්නවා. ඔයාලට සර්කල් එකක් ඉක්ලිප්ස් එකක් ඕන නම් ටැබ් එකයි මවුස් එකයි. මේ තියෙන්නේ අපිට මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට මේකේ අර විදිහටම තමයි thickness එක control එකෙන් ඔබාගෙන wheel එකේ හැර මෙහෙර කරන්න. ඊට පස්සේ text එකක් දාන්න ඕන නම් ඒ වගේම තමයි T කියන ඕන තැනකට ගිහලා T කියන එක press කරන්න T key එක. ඊට පස්සේ ඔයාලට ඕන දා type කරන්න පුළුවන්. හරි. එතකොට ඒක එහෙමයි. ඊට පස්සේ අර විදිහටම තමයි අර විදිහටම අපිට කලර් එක මාරු කරන්න ඕන නම් මේ red color, green color, G යවන්න ඕනේ, yellow color, Y යවන්න ඕනේ, ඊට පස්සේ pink color, P යවන්න ඕනේ, blue color, B යවන්න ඕනේ. එතකොට මේක මේ ටික තමයි තියෙන colors ටික. මේකෙම ඔයාලට white background එක මොන හරි දෙයක් දාන්න ඕන නම් same W යවන්න. ඔයාලට මේකේ white background එකක් එනවා. මේකේ ඕන නැත්තම් ඉරසබොත් ඔක්කොම ටික අයින් වෙනවා. ආඩ බ්ලැක් බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන නම් K ඔබන්න. ඒකේ K එකේ ඔයාලට මේ ටික ඔක්කොම ටික එනවා. හරි. ඉතින් යාළුවනේ මේ ඔච්චරයි. ඉතින් මේකේ තියෙන මහ ලොකු දෙයක් කියලා දෙයක් නැහැ. මේ ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඔයා මේක විනාඩි 10ක් 15ක් කරනකොට ඔයාලට මේක අතට ඉබේම හුරු වෙනවා. ඉතින් මේට වැඩි අමතර දෙයක් නම් කියන්න දෙයක් නැහැ. මේකේ ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් එක මම මේකේ පල්ලෙහා දාලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි ඉතින් පුළුවන් වෙලාවට මේ වගේ ඔය කට්ටියට ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන දේවල් අපි අප්ලෝඩ් කරනවා. හරි. එහෙනම් මම කලින් කිව්වා වගේ මම මේකත් රෙකෝඩ් කරන්නේ මගේ ඇක්ටිව් ප්‍රසන්ටර් කියන එකේ. හරි. එහෙනම් යාරුනේ අපි යනවා. ඔය කට්ටියට සුබ දවසක් වේවා. Thank you. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු. තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න.